ම ෝග පේඩා දේ පිළිඳම කතාක්ක ලොත් ෙම විශෂයෙන්ම ජීවිත කාලේ පුරාම මිනිස්වවිද වෙන රෝගතියනවා. ජිවිත කාලේ පුරාම අවසද ලබා ගතියතුයෙනවා. ඒවගේ දැනට ලෝකේ අවසද හොයාගෙන නැති රෝගතියනවා. ති ඒ අනිවාර්යෙන්ම බොහොම ඉක්පනින් මරණය ය කරා ලඟ වෙනවා. මෝතක් මොහතක් පාසය දන්නවා බොහෝ දෙනායිතින් මමද මේ ලෙඩේ නිසාම මැරනවා කියන කාරණාව. ඒවගේ සමහර ලෙදති න රෝගතියන පිහාහමුදුරණේ සමාජයේ විසින් ඒ රෝග්‍යා පිලිකුල් කරනතත්වයට පත්වෙනවා. ති සහර විට කියනවා අන්න ඒගේ වසාධ්‍ය රෝගයකින් කෙනෙක් මැරුම සමහරය කියන මෙ කරමට හැදදින ල්ලෙඩ. ඒ කරන්න න්නේන්න පරාත් මොල් කරපු කරම කියලා අප හඳුනේ සතිත වත්තිේ නොය කියන්න බහන්සගේ විස්තර කිරිමනවා. ඇත්තනම සමහර අවස්ථාවල නිර්මාත්්‍යම ඒ අසනීපවලට වෂද ලබාදල සැත්කැම් කරලා ඒවගේ නොයක්විදිහ වෛ්‍ය උපකාරයෙන් ලබාගෙන අන්තින් හෝ සමර වෛද්්‍ය තුමාල්ලක් කියයනෝ දැන්ඉතින් අපට කරන්න දෙයක්නෑ අපෙන්කිරෙන්නඕන කෝමටක කියරුණක්වා දැන්ඉතින් දෙවියන්ගේ ආනුභාවයක් කරි නැත්තම් පිනක් කරි තමයි මේ මේකින් ගලවගන්න යනිෙළදය වගගේලට කොචාසරණවාක් රෝගීකට ඇතිෙනවා දබි මුද ජීවිතය බේරර දෙවිවරු වසය සලකන වෛද්‍යවරුන් එතර වෛද්‍යතුමා එහෙම කිව්මඉතුමගේවරදැව ඇත්ත කියන්නේ නවත් ඒේවගේලාටයදෙනො අනේ බෛද්්‍ය විද්‍යාවන් සීහර සීයක් සුවෙලා බන්න බෑනේේ නම් පින කියන එක කර්ම ශක්තිය කියනෙ එක අවශ්‍යයි කියන කාරණයවැෙන අවස්ථාවල මතු වෙනොයිති නිසා ඇත්තට මබ මේ හැමර කාරණයකදිම මේ කර්ම ශක්තියයක්ත් එක් යන ගම නක්මේ ජීවිතය කියලා ගැන්නේ පහනංගත්ත මේ පහනයේ දැල්ඩීම තියෙනෝ තිරයත් ෙලත්වීනතාක් ඉතිේ ඔය දෙකින්ක් අවසගන යම පස්සයෝ එකක්වා අවසංගන යම් පස්සේ පවත්වන්ඩ පැයාලූ ප පෝලන්න නලෑනො එනිසා පැහැදිලිවු මනිල්වාද අපි හැමතිස්සේ අපේ ජීවිතය හොඳ කුසල කර්ම ශක්තියක් වැඩිකරගන්නට අපි උත්සක විය යුතුයි. තුති අන්නේ නිසේ අපි නිනන්තරෙන් බට කියන්නේ සම්මාජීව තුම් සිත පාදන සදහම් කතිකාව මෙවැනි වැඩිසටානලට සවන් දෙන්න කියලා. මේ තුළින් අධර්මය පිළිබඳ අවබෝධයක් ලබාගන්න කියමකද. අපි මේ අන සසර ගමන මේ ආත්මයෙන් අවසන් වෙනවයි කියලාපිට හිතන්න බැහැ. තව කොවිතරන් දම් දුර කාලයක් අපිට සසර ගමනේ ශරිසරන්න සිද්ධ වෙේද. ඒදී අපි කැමතිහි. ඇත්තෙම නිරෝගීම්පත්තය ලබන්න බුදුරජාණන් වහන්සේත් අදේශනා කලළ ආරෝග්‍යා පරමමාලා බා කියලා මිනිසා ලබන්න පුළුවන් උතුම්ම ලාබේ නිරෝගිකම කියලා. එතින් ඒ නිරෝගිකම ලබන්නනං ඇත්තෙම අපේ තරුණ නාය කාම්දුන් වහන්සේ පැහදිලි කරලා දුන්න විදිට මොන විදිහට අප අපේ ජීවිතය හැඩගස්වාගත යතුන්නේ කියලා. මොකද මේ ආත්මේදී අපේ විදිර ජීවිතය හැඩගස්වාගන්නවා කියැන්නේ අපිට මිනිසාත්මයක් ලබන්න පොළුවන්න්නන් ඊලඟාත්මේදී. ඇත්ත මේ නිරෝගි සම්පත්තිය ඇතිව අපිට ජන්මක් ලබන්න පුොළුවන්. එනිසා අවබෝධ කරගන්න හිතන්න අනිවාර්යෙන්ම අපි කොහමදා අපේජීවිතේ ධර්මානුකූලව සකස් කරගත යුතු අන්න කියලා.